ිකට අවධනය යොමු කරන්නට කැමතිේ තවත් ඇතුල්පිතු වාර්තාවකට දිවයින ජාතික පුවත්පතේ. රටටම ලෙඩ්ඩු වැඩි ජාතික රෝහලේ කුස්සිිය පැනුවෙන් තමයි දිවයින පුවත්පත මේ වාර්තා කරන්නේ රටටම ලෙඩ්ඩු වැඩි කරන ජාතික රෝහලේ කුස්සිිය මේ ඉතාමත්ම කේදජනකීය රටේ බොහෝ දෙෙකුගේ අවධානය යොමුුතු කාරණයක්. හාර්දාහසකට ආසන්න බිරිසකට කොළම මහරෝහලෙන් තුන්වේලම කන්න දෙෙනවා. කොළඹ මහරෝහලේ කුස්සියේ මාසිකවියදම මිලියන අනුවකට වැඩි ජාතිකරෝහලේ කෑම ටන්ඩර්රය වසර තිහක් එකම ව්‍යාපාරිකයෙකුට දීලා බරපතලයි ඇයි මෙහෙමවෙන්නේ හොයන්න ඕනි දත්ත්‍රෝහලේ වකවඩුරෝ හල, රෝගීන්ට කෑම දෙන්නේ ජාතිකරෝ හලේ කුස්යෙන් රෝගීන්ට සේවකයන්ට දෙන කෑමමෙනුව එක. ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යන්සෙන් රෝගීන්ට දෙන කෑම එක රෝගීන්ට දෙන කෑම එකෙන් කට්ටතිය කට්ට තියනෙන සෙට් එකක්කින් නොලු. අමතු කතාවක් රෝගීන්ට දෙන කෑම එකෙන් කට්ට තියෙන එකැන්නේ. රෝගීන්ට දෙන කෑමකෙන් කියකර යටිමඩි ගහගන්න පිරිසක්කිඉන්නවා. ජාතිකරෝහලේ මුල්තැන්ගේත් ගැන තමයි මේ වාර්තා කරන්නේ මුල්තැන්ගේ බඩුමුට්ටු කෞතුක බාන්්ඩ වැනිිය. එකන කෞතුකාගාරය තිබෙන බාණ්ඩ වගේ තමයි. ජාතිකරෝහලේ මුල්තැන්ගේ තියෙන හැලිවැලන්ටික. ඒක තමයි දිවයින කියන්නේ. ඉතාම දිරාපත්වෙලා පාවිච්චියට නුසුදුසු තත්වයක තමයි. මේ වනවට කොළඹ ජාතිකරෝහලේ මුළුතැන්ගේ බඩුබාන්න තිබෙන්නේ. රටේ රෝගීන් සුවපත් කරන ප්‍රධහන රෝහල රෝගීන් දසදහසක් නිර්මාණය කරන තැනක් බවට පත්වෙලා මුල්තැන්ගේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ මේවා හොයන් නැද්ද. රෝහල් අධ්‍යක්ෂකවරය මේවා දන්නේ නැද්ද දැකලත් අහක බලාගෙන ඉන්නවද මේ ටන්ඩරය අවුරුදු තිහක් එකම පුද්ගලයට දීලා තියෙනවා මේවා ප්‍රශ්නාර්ථයන් රටේ එක පැක්තකින් අවසද වංචාවල් මහාපරිමානෙන් සිදුවන යුගයක් එවගේම එන්නත් විශවෙලා මිතිියන් තොර එන්නත් තරගෙන බිහෙත්තරගෙන මිනිස්සු ජීවිතක්ෂයට පත්ව වුණා පහුගේ කාලේ විද චෝදනා හිටපු සෞඛ්‍ය මාත්‍යවරයෙකුට එල්ලවුණ මෙහෙම තියන තැනක රටේ ජාතිකරෝහල රටේ ලෙඩ්ඩු සුවකරන තැන. ඉතාම කේදජනකීය අබහග්‍ය සම්පාන්න තැනකට පත්වෙලා තිබෙන්නේ. මේ කියන විදියට කොළඹ ජාතිකරෝහලේ. උසිය මුළුතැන්ගේ හරියට කෞතුක වස්තු වලින් පිරිලාතියෙන තැනක් කිසිදු පිරිසුදු භාවයකින් සෞඛ්‍ය උප මාර්ගෝපදේශවලින් තොරබ මෙහි ආහාර පිසින බවට තමයි සඳහන් කරන්නේ ඉතින් රෝවල් අධ්‍යක්ෂකවරයා මේ දන්නද රෝහල් අධ්‍යක්ෂකවරයාට මේවා පේ නැද්ද මාත්‍යවරයා මේ හොයන් නැද්ද එහෙම තමයි අපිට සිය දහස්වාරයක් අහන්න වෙන්නේ මේක තමයි රටේ රෝගීන් සුව කරන රටේ ප්‍රධානම රෝහලේ මුල්තැන්ගේ. අලුත්මකේ දවාචකය මේක තමයි අබහග්‍යය ඒවාගේම දිවයින්නේ තවත් ඇතුල් පිටු වාර්තාාවකට අපි අවධානය යොමු කරන්න සූදානම් හමුදාපතිගේ පැරිසු් ප හමුදාපතිගේ පැරෂුට් පිම්ම යනුවෙන් තවත් ඇතුල් පිටු වාර්තාව සඳහන් කරනවා ගුවන් යානින් මිදුුණු මොහොතේ සිට පොළොෝඩ පතිත වනතෙක් එම කෙටිකාලය මාගේ ජීවිතය නවත මාධදැකීමක්. මැවන්ම එමකෙටිකාලේ තුළල ෘප්තියයායට ලබනවා කරුල්ලෙක් ලෝක ෝක දකින විදිිය කොච්චරද ලස්සන ද කිය හැගේීමක් මට දැනවා යුදධ මු ද පති වරයාගේ ඔහු පැරිෂට් නියමය කුලෙස ඔහුගේ වික්‍රමාණ්‍යත ක්‍රියාවන් පිළිබඳ වතමයි දිවයින පුවත් පත එලස වාර්තා කරති බෙන්නේ ඒවාගේම අරුණ පුවත්පතේ ැද පිටු වාර්තාව කරද අපිිය අාවදාා නියමු කරන්න සූදානම් පිරිමියෙක් දූෂණය කොළොත් දඩුවම සැරයි පිරිමියෙක් දෂන කො ද්ඩුවම සැයි පිම දෂ. කිරීම ඉහල ගොස්ති බෙනවා මෑතබාගේ තුළ පිරිමියෙක් විතරක් නොවේ ගැහැණියෙක් පිරිමියෙක් දෂණය කළත් දඩුවම් කියලා සඳහන් වෙනවා මීට පෙර නොතිබ නීතියක් පිළිබඳව නීති අවධානයක් දැනුවත් කිරීමත් පිළි බඳවතමයි අරුණ කියන්නේ. එවගේම අපි අවධානය යොමු කරන්නට සූදානම් සනත් නිසාන්ත මහතාගේ වාර්තාව අද මෞ්බිම පුවත්වත තමන්ගේ ඇතුල් පිටු වාර්තාවෙන් සඳහන් කරනවා රාජ ජමාත්‍යවරයා මාර්ක මාරකරිය අනතරගේ නබාපරාථව පුද්ජලයා ද්බායි සනත්්‍යයන්ුවෙන් තමයි මෞබිම ජාතික පොත්වත වාර්තා කරන්නේ විශේෂෙන් රණ ලි්‍රමසිංහ ජනාදතිීපතිවරයා සනත් දිසාන්තමහතාගේ කොළම්ඹ පිහිටි අමාත්‍යයන්සේ නිල නිවසට පැමිණි අවස්ථාව චයාරපයක්ක වගේම තමයි අන්නතුර සිදුවීමේදී අනතුර ලක්වීමේදී අනතුර සිදුව ආකාරය සම්බන්ධෙන් චායාරූප දෙකක් සමගින් අද දවසේදී වාර්තා කරනවා රාජ්‍යාමාතය අබහාප ප්‍රාත් සනත්දිසාන්ත මහතාගේ අවසන් කටේතු අද දවසේදී පුත්තුල මාරචි කටුවේ. ී සිදුකිරීමට නියමිතයි මමහිතන්නේ මෑත බාගේ තුළ අමාත්‍යවරෙකු රියානතුරකට පක්තිීමෙන් ලබපු ඉතාම කේද ජනකීය මරණයක් ලෙස අපිට බොහොම කනගාටුවෙන් මේ කාරණය මතක් කරන්නට සිද්ධ වෙනවා එවගේ මතමයි ලංකාදීපේට තවත් අපි ඇතුල්පිටු වාර්ථාවකටයානු අවුරුදු හතල්ියකට පස්සෙත් ම මතක් වෙන පල් කෑල් අවුරදු හතල්හිෙකට පස්සෙත් මතක් වෙන ඇපල් කෑල් යැනුවේ නැපල් ස මාගමහා සම්බන්ධයෙන් පෝතත්තමයි ලංකාදීප ඇතුල් පිටිියකින් වාර්තා කරන්නේ.